අයුබෝවන් කියල පිළිගන්නවා ඔබ සියලු දෙනාම අද දවසේ අපේ වැඩසටහනට. ආර්ථිකය සහ දේශපාලනය. අමුතු කතා, වෙනස් කතා, රස කතා ගොඩක් මැද විය යුතු නොවිය යුතු සියලු දේ සිදුවමින්. රටේ අනාගතය උබතෝ කෝටිකයක් වූ කාලයක ආර්ථිකය දේශපාලනය කියලා කියන්නේ කෙනෙක්ට කනට ඇහෙනවටවත් අකමැති මාතෘකා දෙකක්. නමුත් ඇතැමෙකුට එය නවමානයන් සොයා යාමේ අවස්ථාවක්. කතා කරමු අද වත්මන් ආර්ථික දේශපාලනික පසුබිම, ඒ පිළිබඳ හේතු සහ ගත හැකි ක්‍රියාමාර්ග. අද දින අප සමග සාකච්ඡාවට සම්බන්ධ වන්නේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.පී. රවීන්ද්‍ර දේශප්‍රිය. ආචාර්යතුමනි, අයුබෝවන් කියලා පිළිගන්නව ඔබතුමන්ව අද දවසේ අපේ සාකච්ඡාවට. අයුබෝවන්. හොඳයි, සාකච්ඡාවට ආරම්භයක් වශයෙන් කැමති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්නට රටේ වත්මන් ආර්ථික දේශපාලනික තත්ත්වය පිළිබඳ ඔබතුමන්ගේ මතය. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මොකද ඉතාම කාලීන මාතෘකාවක් තමයි තෝරගෙන තියෙන්නේ. මොකද ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලනික අර්බුදයට තමයි මුහුණ පාලා සිටින්නේ. ඒ අවස්ථාවක මේ වගේ වැඩසටහනක් එක් අතකින් ඉතාම වැදගත් වෙනවා ජනතාව දැනුවත් කිරීම සඳහා, අනිත් අතකින් අප සියලු දෙනාට ආර්ථිකයේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම සහ ඉතාම වැදගත් වෙනවා. එනිසා මම හිතන්නේ ඒ වගේ කතිකාවක් සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සංවිධායක කමිටුන් මම මෙහෙමින් ස්තුතිවන්ත වෙනවා. හොඳ ප්‍රවේශයක් ලබාගත තමයි හිතන්නේ ආර්ථික සම්බන්ධයෙන්. මොකද මේ වෙන විට ආර්ථික ඇතිවිදිබන තත්ත්වය සහ දේශපාලනික වටපිටාව පැහැදිලි කරන්න ඒ සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයෙක් හෝ දේශපාලනඥ විශේෂඥයෙක් වෙන්න අවශ්‍ය නැහැ. සියලුම දෙනා දන්නා වර්තමානයේ ඇතිවිදිබන තත්ත්වය. නමුත් අපි ආර්ථික විද්‍යාඥයෙකු විදියට සහ විද්‍යාර්ථින විදියට අපි කරන්න ඕන මේ සාමාන්‍ය තත්ත්වෙන් එහාට ගිහිල්ලා විද්‍යාත්මක පදනමකින්, විද්‍යාත්මක පසුබිමකින් මේ ආර්ථික තත්ත්වය පිළිබඳව විවරණයක් සිදු කිරීම. ඒ නිසා ඉතාම සරලව කියනවා නම් වර්තමානයේ ලංකාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ ලංකාව අපි කියන ආකාරයේ බංකුලොත් රටක් වෙලා තියෙනවා. නමුත් මේක තමයි අපි හැමදෙනාම දන්න කරුණ. නමුත් ආර්ථිකය පිළිබඳව විමසුමක් කරන අවස්ථාවකදී අපි ප්‍රථමයෙන්ම ආර්ථිකය සඳහා විමසුමක් ලබා දීමේදී ආර්ථිකයේ ප්‍රධාන විචල්‍යයන්ගේ හැසිරීම පදනම් කරගෙන තමයි මේ විවරණය කරන්න ඕනේ. මොකද එතකොට තමයි අපි ලබා දෙන්න පුළුවන් වෙන්නේ විද්‍යාත්මක පසුබිම, විද්‍යාත්මක විවරණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එනිසා මම මගේ මේ විවරණය තුළදී මේ වගේ ආර්ථික විචල්‍යයන් කිහිපයක් පදනම් කරගෙන තමයි මේ ආර්ථික පසුබිම ගැන සාකච්ඡා කරන්න යන්නේ. ඇත්තටම ඒ අතරින් ප්‍රධානම දේ තමයි වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් සඳහා බලපාන ප්‍රධානතම ගැටලුව තමයි උද්ධමනය. උද්ධමනය කියන්නේ ඇත්තටම මිල මට්ටමේ පොදු මිල මට්ටමේ සිදු වෙන ඉහළ යාම. මම හිතන්නේ වර්තමානයේ තමයි ශ්‍රී ලංකාවේ වැසියන්ට මේ උද්ධමනය කියන මාතෘකාව හොඳටම දැනෙන්නේ. මොකද මීට කලින් එක් එක් භාණ්ඩවල විවිධ භාණ්ඩ වර්ග කරන මිල මට්ටම එක. නමුත් වර්තමානයේ සිදු වෙන උද්ධමනය සමස්ත පොදු මිල දර්ශකයේ සිදු වෙන ඉහළ යාමක්. ඒක SMS ඉහළම මේක ශීඝ්‍ර ඉහළ යාමක්. දිනෙන් දින සිදු වෙන ඉහළ යාමක්. ඒ නිසා මහා බැංකුව ගණනය කරලා තියෙන ආකාරය ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 ජුනි මාසයේ වෙනකොට 58%ක් පමණ වෙනවා. ඒ තුලින් ආහාර උද්ධමනය, ඒ කියන්නේ ආහාර ද්‍රව්‍යන්ගේ මිල ඉහළ යාම 75%ක් පමණ වෙනවා. නමුත් මීට වඩා මේ උද්ධමනකාරී තත්ත්වයට වඩා එහා ගිය උද්ධමනකාරී තත්ත්වයක් ශ්‍රී ලංකාව තුල තිබෙන බව විශාල වශයෙන් පවතින මේ ජාත්‍යන්තර මාධ්‍යයන් තුල ප්‍රකාශ වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා විශාල මේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලෝකයේ දෙවෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා. තොර අපි හිතා ගන්න පුළුවන් ලංකාවේ ඇතුළත ආර්ථික ගැටලුව. මොකද උද්ධමනය තුළින් ශ්‍රී ලංකාවේ පොදු මිල මට්ටම ඉහළ යාමක් සිදු වෙනවා. ඒ තුළින් ජනතාවට විශාල වශයෙන් බලපෑමක් තුළින් විශේෂයෙන්ම ආහාර උද්ධමනය 75%කට ආසන්න ප්‍රමාණයක් ඉහළ යාම තුළ විශාල ආහාර සුරක්ෂිතභාවයේ ගැටලු ඇති වෙලා තියෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි අපි කතා කරන්නේ. මොකද උද්ධමනය කියන්නේ එක ආර්ථික විචාලයක් පමණ. නමුත් මේ ආර්ථික විචාලය සමස්ත ආර්ථිකය සිදු කරන බලපෑම අතිමහත්. ඒ නිසා ජාත්‍යන්තර මූලාශ්‍රය බෙන්දුම් කරන ආකාරය ලංකාවේ උද්ධමනයේ 120% ඉක්මවාගින් තියෙනවා. ඒ නිසා තමයි ලංකාව උද්ධමනය තුනේ ලෝකයේ දෙවෙනි ස්ථානයට පත් වෙලා තියෙන්නේ. නමුත් මේ තත්වය ශ්‍රී ලංකාවේ දත්ත තුනෙන් පිළිබිඹු වෙන්නේ නැති එක මම හිතන්නේ කනගාටුට කරුණක්. ඒ කොහොම වුණත් මේ තත්වය ශ්‍රී ලංකාවේ සැබෑ ජන සමාජය තුලින් මැනවින ඔප්පු වෙනවා. මොකද මේ උද්ධමනය සමග ඊළඟට එන ගැටලුව තමයි දුගී භාවය. ඒකත් ප්‍රධාන ආර්ථික විචල්‍යයක්. දුගී භාවය. එතකොට උද්ධමනය තුලින්
ජීවන විදීම් හෙළාමක් සිදු වෙනවා. ඒ තුළින් ජනතාවගේ ජීවන අපේක්ෂාවන් ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමේ ප්‍රධාන ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ උද්දමනයේ වර්තමාන වෙනකොට 13.3 දක්වා 14.3 දක්වා හිල ගින් තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මීට කලින් ලංකාවේ උද්දමනයේ ලංකාවේ දුගීභාවය පැවතුනේ 3.2ක් වන්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් 3.2 දුගීභාවය වෙන එකයි පහළයි තියෙන්නේ. නමුත් මේ උද්දමනයේ සිදුවන ඉහළ යාම නිසා මොකද වෙලා තියෙන්නේ දුගීභාවයේ රේඛාව ඉහළට ගමන් කිරීමක් වෙලා තියෙනවා. මොකද මිල මට්ටම් ඉහළ යාම නිසා. මෙන්න මේ ඉහළ යාම නිසා මොකද වෙලා තියෙන්නේ ලංකාවේ දුගීභාවය 3.2 ක සිට 14.3 දක්වා ඉතා වේගෙන් ඉහළ යාමක් දක්න ලැබෙනවා. මේක තමයි සැබෑ ස්වරූපේ මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන ලංකාවේ තියෙන මේ වර්තමාන ආර්ථික අර්බුදය හරහා. නමුත් අපි කතා කරන්නේ දුගී පුද්ගලයන් සම්බන්ධයෙන් විතරයි. ඒ කියන්නේ දුගී පුද්ගලයන් කියන්නේ දුගීභාවයේ රේඛාවෙන් පහළ සිටින පිරිස. නමුත් අපි අමතක කරන්න ඕන හොඳ නැහැ මේ දුගීභාවයේ රේඛාවට ඉහළින් නමුත් දුගීභාවයේ රේඛාවට ඉතාමත් ආසන්නයෙන් තවත් පිරිසක් සිටිනවා. අපි වුණ හඳුන්වනවා දුගීභාවයට සඳහා අවදානමක් සහිත පුද්ගලයෝ. මොකද වෙන්නේ උද්දමනයේ තවදුරටත් ඉහළ ගියොත් ලංකාවේ තෙල් මිල තවදුරටත් ඉහළ ගියොත් ඒ වගේ කම්පනියක් නිසා මොකද වෙන්නේ ලංකාවේ මිල මට්ටම තවත් ඉහළ යනවා ඒ නිසා දුගීභාවයේ රේඛාව තවත් ඉහළට ගියොත් මොකද වෙන්නේ අර දුගීභාවයේ රේඛාවට ආසන්නයෙන් සිටින පිරිස නැවතත් දුගී පුද්ගලයන් බවට පත් වෙනවා ඒ නිසා මේ දුගී පුද්ගලයන් ප්‍රමාණය නැවතත් විශාල වශයෙන් ඉහළා මේ අවදානමක් ලංකාවේ තියෙනවා මෙන්න මේ උද්දමනකාරී තත්ත්වය හරහා ඒ නිසා පැහැදිලිවම උද්දමනය තුළින් දුගීභාවයත් ඒ වගේම මේ උද්දමනයේ දීර්ඝ කාලයේ පැවතීම නිසා දුගීභාවයට අවදානමක් ඇති පිරිස නැවත දුගීභාවයට පත් වීමේ හැකියාවක් තියෙනවා ඒක තමයි භයානකම තත්ත්වය ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වයෙන් කතා කිරීමේදී ඊට අමතරව ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මම හිතන්නේ ඒක අපි සියලු දෙනා දන්න කරුණක් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත විශාල වශයෙන් පහළ යාමක් දක්වලා තිබෙනවා විශේෂයෙන්ම 2021 ජූනි මාසයේ වගේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකන් ඩොලර් මිලියන 480ක් වගේ තිබුණා නමුත් ඒ තත්ත්වය ලංකාවේ 2022 ජූනි මාසයේ වගේ නෝට ඒ තත්ත්වය ඇමරිකන් ඩොලර් මිලියන 1800ක් වගේ දක්වා පහළ ගින් තියෙනවා මෙන්න මේ විදේශ සංචිත ප්‍රමාණය පහළ යාම තුලින් විද්‍යමානයෙන් මොකද්ද ශ්‍රී ලංකාවේ ආනයන ශක්්‍යතාවය පැහැදිලිව පහළ වෙනවා ඒ වගේම ලංකාවට විදේශ ණය ගැනීමේ තියෙන ශක්්‍යතාවය අඩු වෙනවා ඒ තුලින් ලංකාවේ ආර්ථික බංකොලොත්භාවය මැනවින් මම හිතන්නේ ජාත්‍යන්තරට ඔප්පු වෙනවා ඒ එපමණක් නෙමෙයි මේ විදේශ සංචිත ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ යාම නිසා මොකද වෙන්නේ අපි වර්තමානයේ අත්විඳ අනිත් ප්‍රශ්නය තමයි විදේශ ශ්‍රී ලංකාවේ රුපියලේ අවක්‍රමණය වීම සිදු වෙනවා මොකද විදේශ සංචිත ප්‍රමාණය තමයි විදේශිනීම සඳහා තියෙන සැපයුම විදේශිනීම සඳහා තියෙන ඉල්ලුමක් තියෙන මේ දෙකේ සමතුලිතයෙන් තමයි විදේශ විනිමය අනුපාතික තීරණය වෙන්නේ නමුත් විදේශ සංචිත ප්‍රමාණය විශාල වශයෙන් පහළ යාම නිසා මොකද වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ රුපියල විශාල වශයෙන් අවක්‍රමණයට ලක්වීමක් වෙලා තියෙනවා ඒ නිසා ලංකාවේ පසුගිය කාල පරිච්ඡේදය තුල ගත්තොත් වසර පමණ කාල පරිච්ඡේදය ශ්‍රී ලංකාවේ රුපියල 144කින් පමණ අවක්‍රමණය වෙලා තියෙනවා මේ අවක්‍රමණය වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ශීඝ්‍ර වශයෙන් පහළ යාම නමුත් එතෙන්දී වුණ තවත් ගැටලුවක් තමයි ශ්‍රී ලංකාවේ එතෙක් පැවතියේ ස්ථාවර විනිමය අනුපාතිකය ඒ ස්ථාවර විනිමය අනුපාතිකය මහ බැංකුව විසින් තීරණය කරගෙන පවත්වාගෙන ගියා නමුත් විදේශ සංචිත ප්‍රමාණය පහළ යාමත් සමග මොකද වෙන්නේ තවදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුවට මේ ස්ථාවර විනිමය අනුපාතික පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ ඔවුන් ශ්‍රී ලංකා රුපියල ඒ කියන්නේ විදේශ විනිමය අනුපාතිකය පාවෙන විනිමය අනුපාතය දක්වා වෙනස් කරනවා නමුත් ඒ හරහා මොකද වෙලා තියෙන්නේ මොවුන් මේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ තීරණය ගන්නේ අවසාන අවස්ථාවේ ඒ කියන්නේ මේ තීරණය ඇත්තටම ගන්න මේ තිබුණේ 2021 වසරේ මැද භාගයේදී බලන්න 2021 වසරේ මැද භාගයේ ප්‍රමාණය මේ ශ්‍රී ලංකාවේ රුපියල එහෙම නැත්නම් විනිමය අනුපාතික පාවෙන විනිමය අනුපාතයක බාර පත් කරා නම් මොකද වෙන්නේ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතික ගැටලුව මේ තරම් උග්‍ර වෙන්නේ නැහැ නමුත් ඔවුන් අවසාන අවස්ථාවේ තවදුරටත් විනිමය අනුපාතිකය ඔවුන්ට පාලනය කරගැනීමට නොහැකි වීම නිසා පාවෙන විනිමය අනුපාතවල පත් කිරීම තුලින් මොකද ආදී ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය විශාල වශයෙන් ඉහළ ගින් තියෙන දැන් රුපියල ඒ කියන්නේ ඩොලර් එකක් සනා රුපියල් 360ක් පමණ ගිවන්නවා ඒ නිසා මොකදලා තියෙන්නේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය විශාල වශයෙන් ෂෙය වෙලා තියෙනවා ඒ වගේම රුපියල 144කින් පමණ අවප්‍රමාණ වෙලා තියෙනවා මෙන්න මේ තුනම මොකදලා තියෙන්නේ අපි ආනයන කරන බාණ්ඩ සඳහා විශාල වශයෙන් වැඩි රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ගිවන්න සිදුලා තියෙනවා එපමණක් නෙවෙයි මේ විදේශ විනිමය ගැටලුව විනිමය අනුපාතික ගැටලුව නිසා මොකදලා තියෙන්නේ ආනයන කරන බාණ්ඩ මත විශාල වශයෙන් බදු වර්ධනය කරලා තියෙනවා ඒ නිසා මොකදලා තියෙන්නේ නැවතත්
ඒ තුලින් රට තුල උද්දමනකාරී තත්ත්වය වැඩි වෙලා තියෙනවා. මේ මේ පවතින උද්දමනකාරී තත්ත්වයට ප්‍රධාන හේතුවක් වශයෙන් මට පෙන්නුම් කරන්න පුළුවන් මේ විනිමය අනුපාතයේ සිදුවලා තියෙන ගැටලුව. ඒ නිසා විදේශ සංචිතවල සිදුන පළයාම ඒ වගේම රුපියල ප්‍රමාණය වීම ඉතාම උග්‍ර ලෙස ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සඳහා බලපාලා තියෙනවා. ඊට අමතර ප්‍රධානම දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය. 2022 වසරේ පළවෙනි කාර්තුව තුල ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ 1.6යි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ වර්ධනයක් කියන්නේ. ප්‍රධාන වශයෙන් හේතුලා තියෙන මේ ඍණ ආර්ථික වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කාර්මික සහ සේවා කියන සංයුතිය ගත්තොත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය 6.8කින් පහළ රකින් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ කාර්මික අංශය 4.8කින් පහළ රකින් තියෙනවා. ශ්‍රී ලංකාවේ සේවා අංශය පමණක් 0.7කින් වර්ධනය වෙලා තියෙනවා. නමුත් ඒ වර්ධනය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙන්න මේ කෘෂිකාර්මික අංශය සහ කාර්මික අංශය සිදුවන පහළ යාම නිවැරදි කිරීම සඳහා. අන්න ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ 2022 වර්ෂයේ පළවෙනි කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය ඍණාගයක් ලබාගෙන තියෙන්නේ. මෙන්න මේ සියලු තත්ත්වයන් මත පදනම් වුණාට පස්සේ අපිට ඉතාම පැහැදිලි කියන පොළ ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධ ලංකාවේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ පාලා සිටින්නේ. ඊට අමතරව මොකද මේ ලංකාව තුල සිදුවන සියලුම ආර්ථික කටයුතු වල සංවේදීතාවය දක්වන එක ආයතනයක් තමයි ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ. මොකද මේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ මේ සියලුම දේ සඳහා දැඩිව සංවේදී. ආර්ථික විචාරණ සඳහා දැඩිව සංවේදී. නමුත් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ අප්‍රේල් මාසයේ යම් කිසි කාල සීමාවක් තබා සඳහා වසාදැරුවා. ගණදෙනු සිදු කරේ නැහැ. ඒකට හේතුව තමයි මේ වත්මන් ආර්ථික අර්බුදය. ඊට පසුව ශ්‍රී ලංකාව කොටස් වෙළඳපොළ නැවත ආරම්භ කළා. නමුත් දැන් දැඩිව උච්චාවචන වීමක් තමයි මේ කොටස් මිල දර්ශකයන්ගේ දක්න ලැබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඕනම කෙනෙකුට ඉතාම පැහැදිලි. ඉතාම පැහැදිලි ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වයේ සැලකිලිගත ලංකාවේ තියෙන ඉතිහාස දරුණුතම ආර්ථික අර්බුදය. ඒ සඳහා ඉතිහාසගත හේතු වගේම කෙටි කාලීන ඒ වගේම මධ්‍ය කාලීන හේතු රාශියක් බලපාලා තියෙනවා. මම හිතන්නේ ඒ තුලින් අවසානයේ සිදු වෙලා තියෙන්නේ සමස්ත ශ්‍රී ලංකිකයන්ගේ ජීවන මට්ටම ඉතාමත් පහළ අධිකරණයට පත් වෙලා තියෙන නිසා ඔවුන් දැඩි පීඩනයකින් වර්තමානයේ ගැටළු ඇති ජීවත් වෙන්නේ. ඒ තුලින් තමයි මේ වර්තමාන දේශපාලන අර්බුදය ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ තත්ත්වය තමයි වර්තමාන ආර්ථිකයේ සැබෑ තත්ත්වය. හොඳයි. ආචාර්යතුමනි, වත්මන් ආර්ථික දේශපාලනික තත්ත්වයට රට ඇද දැමීමට හේතු වශයෙන් සමාජය විසින් මේ වන විට කතාබහට ලක්වන ප්‍රධාන හේතුන් කිහිපයක්ම තියෙනවා. මුදල් මැවීම, කාබනික වගාවන්ට මාරුවීම සඳහා රජය විසින් ගත්ත ආර්ථික ප්‍රතිපත්තිය, පාස්කු බෝම්බ ප්‍රහාරය, COVID-19 වසංගතය මේ අතරේ පෙරමුණේම තියලා කතාබහට ලක් කරන්නට පුළුවන් හේතුන් කිහිපයක්. ඔබතුමන් දකින විදිහට රට වර්තමාන දේශපාලනික ආර්ථික තත්ත්වයට ඇද දැමීමට හේතුන් මොනවද? ඔව් මම හිතන්නේ ඉතාම හොඳ ප්‍රශ්නය. ප්‍රධාන වශයෙන්ම ඔබ කියපු මේ හැම කරුණක්ම මේක ඇතුළත් වෙනවා. නමුත් ලංකාවේ ඇති වෙලා තියෙන මේ වර්තමාන ආර්ථික අර්බුදය සඳහා මීට වඩා ගොඩක් පුළුල් හේතුවක් බලපාලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව සඳහා දේශපාලනිකත්වයෙන් ස්වාධීන වූ දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිවීම තමයි ලංකාවේ මේ ඇති වෙලා තියෙන ආර්ථික පරිහානියට ප්‍රධානම හේතුව. ඒකට ප්‍රධාන අනිත් ඔබ කියන සියලු කරුණු ඉන්නේ මෙන්න මේ ප්‍රධාන හේතුව යටතේ. මොකද ඉතිහාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කිසිම කාලයක ලංකාවේ දිගු කාලීන ආර්ථික දැක්මක් ආර්ථික ප්‍රතිපත්තියක් තිබිලා නැහැ. ඒ වගේම ඒ ප්‍රතිපත්තීන් දේශපාලන අභිමතයන්ගෙන් ස්වාධීන වෙනවා. මොකද ලංකාවේ තිබිලා තියෙන්නේ දේශපාලනය හා බද්ධ වුණු ආර්ථික ප්‍රතිපත්ති පමණයි. අවුරුදු 5ක හෝ අවුරුදු 3ක කාල සීමාවකින් පසුව නැවත ඒ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙනවා. නමුත් එහෙම නැතුව ලංකාවේ කිසිම කාලයක මෙන්න මේ ආර්ථික ප්‍රතිපත්තිය, ඒ කියන්නේ ආර්ථික විද්‍යාඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකින් එකතු වෙලා රටේ ආර්ථිකයට ගැලපෙන ලෙස ගොඩනගලන දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවේ නැහැ. නමුත් විය යුත්තේ ලංකාව සඳහා දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන වශයෙන් එක ස්වාධීන විය යුතුයි. ඒ නිසා බලයට පත් වෙන්නේ කුමන දේශපාලන පක්ෂයක් වුවද අන්න අර කලින් සඳහන් කරන දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඕන ළඟ නිවැරදි දැක්මක් තියෙනවා. නමුත් ලංකාවේ කිසිම කාලයක මේ මෙන්න මේ කියන දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්තිය සහ එය දේශපාලනික භවෙන් ස්වාධීන ප්‍රතිපත්තියක් තිබුණේ. මේ නිසා තමයි ලංකාවේ ඇති වෙලා තියෙන සියලුම ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වයේ ඇති වෙලා තියෙන හේතු කතා කිරීමේදී අපි හේතු සියලුම හේතු සාධක
දක්වන්නේ මෙන්න මේ කියන ප්‍රධාන ගැටලුව මතින්. ඒන් ප්‍රධාන වශයෙන් මම හිතන්නේ විශේෂයෙන්ම වර්තමාන තත්ත්වය ගැන සැලකීමේදී ශ්‍රී ලංකාව පසුගිය දශකයේ තුල අරගෙන ගිය අපේ දේශපාලන සහ අපේ කියනවා ජාත්‍යන්තර සම්බන්ධතා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩක් වෙලාවට චීනය මූලික කරගත් දේශපාලන සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. ඒ නිසා මොකද වෙන්නේ ඒ පසුගිය දශක කාලයක පරිච්ඡේදය තුල ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණය ලබා ගත්තා. ලංකාවේ තියෙන යම් කිසි ගොඩනැගීම් ඉදි කර පවත්වාගෙන යාම සඳහා චීනය ණය ලබා ගත්තා. නමුත් මේ ලබාගත් ණය නැවත අපි කිව යුතුයි. මේ ලබාගත් විදේශ ණය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී ඔවුන් ඊට වඩා සැලකිලි ලක් කරන් තිබුණා. මොකද ඒ ණය ආයෝජනය කරලා අපි ගොඩනගන දේවල් තුලින් අපිට විදේශ විනිමය උපයා ගන්න පුළුවන්ද? ඒ වගේම ඒ ණය නැවත ගෙවන්න පුළුවන් ද උපයා ගන්නා නැද විදේශ විනිමය? මම හිතන්නේ කිසිම දේශපාලන බල අධිකාරියක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරේ නැහැ. එනිසා මොකද වුනේ? චීනෙන් විශාල වශයෙන් අපිට ණය ලබා දුන්නා. ඒ ණය අපි මෙහි ලංකාවේ භාවිතා කරේ ගොඩක් ඒ කියන්නේ දිගු කාලීන දේවල් සඳහා. නමුත් කෙටි කාලීනව අපිට විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාවක් නැහැ මේ වගේ ආයෝජනයන් මගින්. එනිසා මොකද වෙලා තියෙන්නේ? අපේ විදේශ ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වුණා. ඒ පසුගිය දශකයේ කාලය තුළ අපි විදේශ සඳහා ණය ගෙවීම සම්බන්ධයෙන් සැලකීමේදී අපිට පේන දෙයක් තමයි මේ ණයගෙම විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. නමුත් අපිට විදේශවලින් ලැබෙන සංචිත ලැබීම් පහළට ගිහින් තියෙනවා. මෙන්න මේ නිසා මොකද වෙලා තියෙන්නේ? විශාල වශයෙන් විදේශ ණය ගෙවීම සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් අපිට ගෙවන්න සිදු වෙලා තියෙනවා. අනිත් ප්‍රධාන ගැටලුව තමයි රාජ්‍ය ව්‍යවසායයන්. රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා එයාර්ලයින්, ඊට පස්සේ ගමනාගමන මණ්ඩලය, පස්සේ කනිෂ්ඨ තේ නීතික සංස්ථා, මේ වගේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානම රාජ්‍ය ව්‍යවසායන් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ විශාල වශයෙන් පාඩු ලැබුණාක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ වගේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංවිධානය කළ යුතුමයි. ඒ තුලින් එසේ නොකළ නිසා තමයි ශ්‍රී ලංකා වර්තමානයේ මේ වගේ ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා එයාර්ලයින් ගත්තොත් 2008 කාල පරිච්ඡේදය දක්වා ශ්‍රී ලංකා එයාර්ලයින් වල කළමනාකාරීත්වය තිබුණ එමිරේට්ස් ගුවන් සමාගමට. ඒ කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා එයාර්ලයින් විශාල වශයෙන් ලාභ ලැබුවා. නමුත් 2008න් පසුව 2000 මට මතකයි 2008න් පසුව ශ්‍රී ලංකාව ඒ කියන්නේ ශ්‍රී ලංකා රජය නැවත ලබා ගැනීමෙන් පසුව මොකද වෙලා තියෙන්නේ? අර ලැබූ ලාභය සම්පූර්ණයෙන්ම පාඩුවක් දක්වා පත් වෙලා තිනවා. මේ අද දවස වෙනකොට ශ්‍රී ලංකා එයාර්ලයින් පාඩු පිළිදුවන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ තියෙන රාජ්‍ය සේවය, අකාර්යක්ෂම රාජ්‍ය සේවය. මේ ශ්‍රී ලංකාවේ තියෙන අකාර්යක්ෂම රාජ්‍ය සේවය නිසා රාජ්‍ය සේවකින් වැටු සහ විශ්‍රාම වැටු සඳහා විශාල වශයෙන් මුදල් ප්‍රමාණයක් අපි වැය කරනවා. නමුත් මේ වැය කරන මුදල් ප්‍රමාණය ඉතාම අකාර්යක්ෂමයි. මොකද අපි ඒක පිළිගන්න ඕන. රාජ්‍ය සේවය අපිත් රාජ්‍ය සේවය නම් අපි ඒක පිළිගන්න ඕන. මොකද මේ තරම් විශාල රාජ්‍ය සේවකින් ප්‍රමාණයක් ඉතාම අපහසුයි ශ්‍රී ලංකා රජයට මින් ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ නිසා අකාර්යක්ෂම රාජ්‍ය සේවය තමයි ප්‍රධාන වශයෙන් බලපාන තවත් සාධකයක් වෙන්නේ. ඔබ කියපු අනිත් කාරණා විශේෂයෙන්ම මුදල් අච්චු ගැසීම වර්තමානයේ මේ උද්දමනකාරී තත්ත්වයේ ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ රජය විසින් රාජ්‍ය වේදම් පවත්වාගෙන යාම සඳහා අත්නොමතිකව මුදල් අච්චු ගැසීම. මම හිතන්නේ මිල්ටන් ෆ්‍රීඩ්මන් කියන ආර්ථික විද්‍යාඥයා කියලා තියෙනවා උද්දමනය කියන්නේ සෑම වෙලාවකම සහ සෑම ස්ථානයකදීම මූල්‍යමය ප්‍රපංචයක්. ඒ තුලින් මැනින් පැහැදිලි වෙනවා ඒ කියන්නේ මුදල් අච්චු ගැසීම තුලින් මොකද වෙන්නේ, උද්දමනකාරී තත්ත්වය කොයිතරම් දුරට ඉහළනවද කියන එක. ඊට අමතරව මම හිතන්නේ වර්තමානයේ ආර්ථික විශේෂයෙන්ම කෘෂිකර්මක ශේෂ්ත්‍ර සම්බන්ධ ලබා ගැනීමේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති මේ තියෙන විශේෂයෙන්ම කාබනික පොහොර සඳහා මාරු වීම. මේස් නමුත් අපි දන්නවා රසායනික පොහොර භාවිතයෙන් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් කාබනික රසායනික පොහොර සිට කාබනික පොහොර දක්වා මාරු වීමේදී යම් කිසි කාලයක් දෙන්න ඕන. යම් එහෙම නැතුව එක සැරේට මේ කාබනික රසායනික පොහොර නතර කිරීම තුළ මොකද වෙන්නේ? විශේෂයෙන්ම කෘෂිකාර්මික අස්වැන්න 60%කින් පමණ අඩු වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි ලංකාවේ ආහාරෝද්ධමනයේ 75% දක්වා අඩු වෙලා තියෙන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිදුවන දූෂණ සහ වංචා. මම දන්නේ ඒ සම්බන්ධයෙන් අපි කතා කළ යුතු නෑ. නමුත් අපි හැම දෙනාම දන්නවා විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් සියලුම ආයතනවල දූෂණ සහ වංචා තියෙනවා. මෙන්න මේ කරුණු ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට විශාල වශයෙන් බලපාලා තියෙනවා. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය, විදේශ සංචිත ප්‍රමාණය පහළ යාම. මොකද මේ විදේශ සංචිත ප්‍රමාණය පහළ යාම තුළින් අපිට විදේශ ණය සඳහා ගෙවීම් සිදු කිරීමට අපහසු වෙලා තියෙනවා.
එවගේම අපි ආනෙන් ශක්තිතාව වැඩි වෙලා තියෙනවා මේ නිසා මොකද ලංකාව තුළ ආරෝධම්නයක් ඇති වෙලා තියෙනවා ඒ වගේම ලංකාව බංකුලොත් රටක් බවට ජාත්‍යන්තර විසින් අපිට ලේබල් කරලා තියෙනවා මෙන්න මේ කියන කරුණු තමයි ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුද සහ ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙනවා ආචාර්යතුමනි රටක මුදල් සහ සංචිත පිරිහෙන විට හීනවන විට එවැනි රටකට අත්වන ඉරණම ආර්ථික විද්‍යාත්මක වශයෙන් විග්‍රහ කළ හැකි මොන විදිහටද කිසිම රටක් ඔවුන්ගේ මුදල් ඒකකය පදනම් කරගෙන බංකොලොත්තරට බඩපත් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක ලංකාව දැන් ඔප්පු කරලා ඉවරයි. මොකද ඒකට හේතුව තමයි කිසිම රටක් ඇයි ඔවුන්ගේ මුදල් ඒකකය භාවිතා කරමින් බංකොලොත් වෙන්නේ නැත්තේ? අපි රුපියල් නිසා බංකොලොත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපිට රුපියල ඕන තරම් මුද්‍රණය කරන්න පුළුවන්, අසු ගන්න පුළුවන්. නමුත් ඕනෑම රටක් බංකොලොත් බඩපත් වෙන්නේ විදේශ විනිමය, විදේශ සංචිත හේතු කරගෙන. මොකද ලංකාව වර්තමානයේ බංකනොත් බවට පත් වෙලා තියෙන්නේ ඇයි අපි සතු විදේශ සංචිත නොමැති වීම නිසා. විදේශ සංචිත නොමැති වීම නිසා අපිට ආනයන කරන්න බැරි වෙලා තියෙනවා. අපි විදේශයේ සඳහා ණය පීවීම සිදු කිරීම නොහැකියාවක් ඇති වෙලා තියෙනවා. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? අන්න ඒ නිසා තමයි විදේශ සංචිත ප්‍රමාණය පහළ යාම නිසා තමයි රට බංකනොත් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ඒකක රුපියල් නමුත් මේ රුපියල් අපිට අච්චු ගසන්න පුළුවන්. ඒ නිසා ඒ තුලින් රුපියල හේතු කරගෙන ලංකාව බංකොලොත් වෙන්නේ නැහැ. නමුත් රුපියල අච්චු කැසීම තුලින් තමයි ශ්‍රී ලංකාවේ උද්දමනකාරී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. නමුත් අපි මෙහිදී විදේශම විශේෂයෙන්ම බලපන්න මේ සැලකන්න අවශ්‍ය වෙන අපිට විදේශ විනිමය සම්බන්ධයෙන්, විදේශ විනිමය සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන්. මොකද විදේශ විනිමය සංචිත ප්‍රමාණය අපිට ප්‍රමාණවත් තිබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපිට අවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඒ වගේම අපේ ණය ගෙවීම සිදු කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපේ විදේශින් මේ අනුපාතිකය ස්ථාවර මට්ටමක පවත්වා ගන්න පුළුවන් වෙන මේ විදේශ සංචිත ප්‍රමාණය නිසා. ඒ නිසා ලංකාවේ මම කලින් ප්‍රකාශ කළ ආකාර විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 480 ඉඳලා මේ අවුරුද්දේ ජූනි මාසයේ වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන 1800 දක්වා ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. මේ අඩුවීම හරහා තමයි මේ සමස්ත අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක අපිට දැන් හොඳට පැහැදිලි අර්බුදයක් වඩපත් වෙලා තියෙන්නේ. මොකද අපිට කනිජ තෙල් ආනයනය කිරීමට අපිට ඩොලර් ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒ වගේම ගෑස්, ඒ වගේම අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, ඖෂධ මේ කිසිම දෙයක් අපිට ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත ප්‍රමාණයක් නැහැ. ඒ තුලින් අවසානයේ නැවතත්පත් වෙන්නේ මේ සමස්ත ජන ජීවිතය, ඒ වගේම රටේ නිෂ්පාදන ආර්ථිකය, ඒ වගේම රටේ කාර්මික සහ කෘෂිකාර්මික ආර්ථිකය පඩාවැදීමක් තමයි සිදු වෙන්නේ ශ්‍රී ලංකාව සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත ප්‍රමාණයක් නොමැති වීම නිසා. හොඳයි ආචාර්යතුමනි වර්තමානයේ බොහෝ දෙනා මත පල කරමින් සිටින කාරණාවක් ගැනයි ඔබතුමන්ට යොමුවන මීළඟ ප්‍රශ්නය. බොහෝ දෙනා ප්‍රකාශයට පත් කරනවා අප ඉක්මනින්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගත යුතුයි කියලා. ඔබතුමාගේ විශ්වාසය පරිදි රටක් විදිහට අප සතුව ඊළඟට ඇති ක්‍රියාමාර්ගය මෙයද? එසේ නැතිනම් අපට සහයෝගය ලබා ගත හැකි වෙනත් අන්තර්ජාතික මූල්‍ය ආයතන තිබෙනවාද? හොඳ ප්‍රශ්නයක්. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාව ගන්න හොඳම තීරණය තමයි IMF කියන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහා සහ ඔවුන්ගේ සහාය පැතීම. නමුත් ඒ සඳහා අපි ගොඩක් දැන් පරක්කු වැඩි කියලා මම හිතන්නේ. මොකද අපිට 2021 වර්ෂයේ අවසානයේදී පමණ අපිට IMF සඳහා යාමට හැකියාවක් ලැබුණා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් උනේ ශ්‍රී ලංකා මහා බැංකුව, ඒ වගේම වෙනත් දේශපාලන අධිකාරීන් මගින් ප්‍රකාශ කර අපිට IMF සඳහා, ඒ කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය වෙන්නේ අපිට මේ තත්ත්වය විසඳා ගන්න පුළුවන් කියලා. ඒක තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැස සිදු කරන ලොකුම විනය. මොකද ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මේ තරම් උග්‍ර වුණේ. එහෙම නැතුව අපි 2021 වර්ෂයේ අවසානයේදී පමණ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහා යොමු වුණා නම් මොකද ඒ ක්‍රියාවලිය සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ ක්‍රියාවලිය සඳහා මාස දෙක තුනක හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. එහෙම 2021 වර්ෂයේ අවසානයේදී අපි ඒ සඳහා යොමු වුණා නම් වර්තමානයේ මේ තත්ත්වය අපිට සමනය කරගන්න පුළුවන් වෙනවා. නමුත් වර්තමානයේ වුවද මම හිතන්නේ අපිට IMF යාම තමයි තියෙන තාමත්ම හොඳම විසඳුම. මොකද අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන පිටවර තියෙන්නේ ශ්‍රී ලංකාව සහ වෙනත් අනිත් රටවල් සඳහා ඔවුන් මුහුණ පාන ගෙවුම් ශේෂය සහ ඒ වගේ මේ වගේ විනිමය අනුපාත විනිමය සම්බන්ධයෙන් ඇති වෙන ගැටලු සඳහා සහාය ලබා දීමට. නමුත් ප්‍රධාන වශයෙන් මෙහිදී සිදුවන අනිත් කරුණ තමයි ඒ සහාය ලබා දීමේදී ඔවුන් යම්කිසි කොන්දේසි ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් අපිට. නමුත් ඒ කොන්දේසි ලබා දෙන්නේ අපේ ආර්ථිකය සවිමත් කිරීමට. ඒ නිසා අපි එකඟ විය යුතු ඒ වගේ කොන්දේසි සඳහා. ඒ නිසා මම හිතන්නේ ඊට අමතරව අපිට
ලෝක බැංකුව තියෙන පුළුවන් ඊට අමතර වෙනත් ඒකපාර්ශ්වීය රටවල් සඳහා අපිට යොමු වෙන්න පුළුවන් ඒව තමයි දැන් තියෙන මූලාශ්‍ර විදිහට නමුත් මේ ඊට ප්‍රධාන වශයෙන් මීට කලින් අපි ලබා ගන්න පුළුවන් විදේශ ණය සම්බන්ධයෙන් ඒ කියන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි යොමු වෙනවා මොකද මම හිතන්නේ අන්තර්ජාතික මූලාශ්‍ර මුදලද ගියත් ඔවුන්ගේ ප්‍රකාශය වෙන්නේ ප්‍රථමයෙන්ම ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න ඊට පසුව ඔවුන් අපි ලබාගෙන තිබෙන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යොමු වෙන අන්නේ ඊට පසුව තමයි IMF මගින් අපිට සහනදා ලබා දෙනවද නැද්ද කියන තීරණය. ඊට අමතරව අපි මම හිතනවා පාකිස්තානයේ තුන් දේශපාලන තත්ත්වයට සමග වුණ IMF සඳහා ගියා. නමුත් එහිදී මොකද උනේ? ඔවුන් ආධාර හෝ සහන ලබා දීම ප්‍රතික්ෂේප කළා. මොකද පාකිස්තානයේ තුල දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන තාක් කල් ඔවුන් සහන ආධාර ලබා දෙන්නේ නැහැ. නමුත් ඒ තත්ත්වයම තමයි ලංකාවේ ඇති වෙලා තියෙන්නේ. මොකද ආර්ථික අර්බුදයේ තුන දේශපාලන අර්බුදයක් නැවත ආර්ථික අර්බුදයක් ඇති වෙලා ඉවරයි. ඒ නිසා අපි දේශපාලන ස්ථාවරත්වයක් අනිවාර්යයෙන්ම රට තුළ ඉදිරියට යොමුයි IMF හෝ ලෝක බැංකුව වෙනත් ඕනෑම සංවිධානයකින් හෝ එහෙම නැත්නම් ඒක පුද්ගල රටකින් අපි ආධාර ලබා ගන්න නම් ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඉතාම වැදගත් වෙනවා. ආචාර්යතුමනි අපි දැන් පෙට්‍රල් ඩීසල් ගෑස් සෙටකම් පෝලිං වලට වෙලා බලාගෙන ඉන්නවා. ඔබතුමන් යෝජනා කරන ක්‍රියාමාර්ගය මොකක්ද? අප තවදුරටත් මෙලෙස පෝලිං වලට වී බලා සිටිය යුතුද? නැතිනම් මෙම ඉරණමෙන් මිදීම සඳහා රටක් වශයෙන් අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? මම හිතන්නේ පෝලිං සංස්කෘති ඉතිහාසයේ මීට කලින් තිබුණා. නමුත් අපේ ජීවන කාලේ අපි මේ වගේ අත්විඳින්නේ නැහැ මේ වගේ පෝලිං සංස්කෘතියක් වර්තමාන වෙන තෙක්. ඒ නිසා අපි ශ්‍රී ලංකාවේ විදිහට අවබෝධ කරගත් සත්‍ය දෙයක් ඒ තමයි අපි කනිෂ තෙල් ඒ වගේම තෙල් ලබා ගැනීම හෝ ගෑස් ලබා ගැනීම හෝ පෝලිම් ක්‍රමයක් තුලින් හෝ එහෙම නැත්නම් QR සිස්ටම් එකක් තුලින් හෝ එහෙම නැත්නම් අපේගේ වාහනේ අවසාන අංකයේ මත පදනම් විය යුතු දෙයක් නෙමෙයි. අපි ඒක තේරුම් ගත යුතුයි. අපිට අවශ්‍ය අවස්ථාවකදී මේ මුදල් ගෙවා අපිට අවශ්‍ය දේ ලබා ගැනීමට මේ හැකියාවක් අතුදුල හැකියාවක් තියෙන්න ඕන. ඒක තමයි පාලකයන්ගේ දේශපාලන බලාධිකාරිය වගකීම වෙන්නේ. නමුත් ඒ තත්ත්වය ලංකාවේ වර්තමානයේ නැහැ. ඒ නිසා පෝලිම් තුල ගෙවිල යන අපේ ශ්‍රී ලංකාවේ බලදායි ආර්ථික කටයුතු සඳහා යොදවන තියෙන කාලය. ඒ නිසා මම හිතන්නේ නමුත් ඉන්ධන ලබා ගැනීම ප්‍රධානම ගැටලුව වෙලා තියෙන අප සඳ සතුව විදේශ සංචිත නොමැති වීම. ඒ නිසා මම හිතන්නේ ඔවුන් ඒක විකල්ප වශයෙන් තමයි මේ කියන විවිධ ක්‍රමවේදයන් දීලා තියෙන්නේ. නමුත් ඒ ක්‍රමවේදයන් සියලු දේම අසාර්ථකයි. මොකද ඔවුන් ලබා දෙන ආකාරයේ QR සිස්ටම් එකකට එහෙම නැත්නම් අවසාන අංකයට හෝ ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පැවතිය යුතු රටේ ඉන්ධන නොමැති අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ඉන්ධන සුලභ කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන ලබා ගැනීමදී හෝ ගෑස් ලබා ගැනීමේදී වෙනත් ආයතන වෙනත් රටවල් සමග ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික ගිවිසුම් සඳහා යන්න මම හිතන්නේ රුසියාව මම ධනාත්මක සාකච්ඡා කරලා තියෙනවා ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන්. නමුත් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ රජ්‍ය සම්බන්ධතාව මත ඒ සම්බන්ධ ධනාත්මක ආකල්පයක් තියෙනවද කියලා. ඒ වගේ අපි අපේ සැපයුම් පාර්ශ්වයන ඒ කියන්නේ මම හිතන්නේ අපිට ඉන්ධන සපයන ගෑස් සපයන ඒ සැපයුම් කරුවන් අපි විවිධාංගීකරණය කරන්න ඕනේ. එක් රටකින් හෝ එක් කම්පැනිකින් පමණක් නෙමෙයි අපි ලෝකයේ තියෙන අනිකුත් රටවල් අනිකුත් කම්පැනි සඳහා අපි යොමු වෙන්න ඕනේ. ඒ වගේම අපිට තරංකාරී මිලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හැම දෙයකම අපි කරන්න ඕන අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කර ගන්න ඕන. ඒ සඳහා අපේ අපනයන ඉදිරිමත් කරන්න ඕන. ඒ වගේම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කර ගන්න ඕන. ඒ වගේම සංචාර කර්මාන්තය හා විදේශ විනිමය උපයා ගන්න ඕන. එහෙම නැතුව ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීම හැකියාවක් නැහැ. විදේශ විනිමය උපයා ගැනීම හරහා තුලින් තමයි ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල්, ගෑස් හා අනිකුත් අත්‍යවශ්‍ය ප්‍රාන්ත ප්‍රමාණය අපිට කලින් පාවිච්චි කර ආකාර ඉස්සියාකාර ලබා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. හොඳයි. ආචාර්යතුමනි ශ්‍රී ලංකාවේ ඉන්නේ එහි ඉතිහාසයේ ප්‍රථම වරට එහි ප්‍රථම ණය ගෙවීම පැහැර හැරීමයි. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමයි ජනාධිපතිවරයෙක් සිය දූර කාලයේ නිමා වීමට ප්‍රථම ජනතා විරෝධය මැද්දේ සිය දූරයෙන් ඉල්ලාසීම ප්‍රකාශයට පත් කරන්නේ. මේ ආකාරයට ශ්‍රී ලංකාව ඉන්නේ එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන සිදුවීම් කිහිපයක් සිදුවෙමින් පවතින කාලවකවානුවක. ඔබතුමන් විශ්වාස කරන ආකාරයට මේ සියලු සිදුවීම් ශ්‍රී ලංකාවේ ඉරණමට මොන විදිහේ බලපෑමක් ඇති කරයිද? මම කලිනුත් කිව්ව මම හිතන්නේ ඒක ඉතාම පැහැදිලි දෙයක්. මොකද ඉතිහාසයේ මෙතෙක්කල් සිදු නොවුණු ගොඩක් දේවල් මේ වර්තමානයේ සිදුවීම් පවතිනවා. පෝලිම් සංස්කෘතිය ජනාධිපතිගේ දුර්ගාලීමේ ප්‍රථමයෙන් ජනතා විරෝධය හමුවේ රටින් පලා යාම,
මේ වගේ සියලු මේ වගේ මේ මේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය ඊපස්සේ දේශපාලන අර්බුදය මේ සියලු දේ ඇති වෙලා තියෙන මම අර කලින් ප්‍රකාශ කරන ලද ශ්‍රී ලංකාව සඳහා දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වීම සහ ඒ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියෙන් ස්වාධීන නොවීම මොකද අපි අනිකුත් රටවල් ගත්තොත් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනම ගණන්ම කරනවා දේශපාලන බල අධිකාරීන් සිදු කරන්නේ මොකද්ද මේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය බලය ලබා දීම. නමුත් ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියන් භාවිතා කරන්නේ ඔවුන් දේශපාලනික වශයෙන් වාසි ලබා ගැනීම සඳහා. උදාහරණ වශයෙන් මම ගන්නම් ලංකාවේ සමෘද්ධි ව්‍යාපාරය. ඊට කලින් තිබුණ ජනසභිය ඊට පස්සේ සමෘද්ධි. ඔවුන් මේ ජනසභිය හෝ සමෘද්ධි කියන මේ දුගී ජනතාව සඳහා ලබා දෙන මේ සහනාධාරය ඔවුන් භාවිතා කරන්නේ සැබවින්ම දුගී ජනතාව සඳහා ඔවුන් දුගී භාවයෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළවා ගැනීම සඳහා නොවේ. ඔවුන් මේක භාවිතා කරනවා උපක්‍රමයක් විදිහට ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය සහ ඡන්ද පදන වැඩි කර ගැනීම සඳහා. මෙන්න මේ තත්ත්වය නිසා තමයි ශ්‍රී ලංකාව මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම පුරවැසියන් විදිහට අපිටත් වගකීමක් තියෙනවා ආකල්පමය වශයෙන්. මොකද ශ්‍රී ලංකාවේ ආකල්පමය වෙනසක් ඇති විය යුතුමයි මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා. ඒ තත්ත්වය අපි පටන් ගන්න ඕනේ අපේ පසලල පොඩිම වයස් සීමාව ඉදලා. මොකද සියම් පුද්ගලෙක් වැඩුණු පුද්ගලෙක් වුණාට පස්සේ උන්ගේ ආකල්ප වෙනස් කරන්න. නමුත් අපි පහළින්ම මේ තත්ත්වය පටන් ගත්තොත් අපි මේ ආකල්පයෙන් වෙනස ඇති කරන්න පුළුවන්. මොකද අපි ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අවබෝධ කරගත යුතුයි. මේ තව පවතින දැඩි ආර්ථික තත්ත්වය වෙනත් රටවල සම්සන්දනයේ අපි ඉන්නේ ඉතාමත් පහළ අඩියක. ඒ නිසා මේ තත්ත්වය අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම අපි ආකල්පයේ වාසිය වෙනසක් ඇති කරගන්න ඕන අපි යකු මානසිකත්වයෙන් මිදෙන්න ඕන. මොකද මේ තත්ත්වයේ තුලින් පමණයි මෙන්න මේ වර්තමානයේ ඇතිවලා දෙන ආර්ථික හෝ දේශපාලන ප්‍රශ්න අපිට අත්විඳින්න පුළුවන් වෙනවා. නමුත් මේ සඳහා කෙටි කාලයෙන් කරන්න බෑ. මොකද ආකල්පයේ වෙනසක් කෙටි කාලයකින් රතුට ඇති කරන්න බෑ. ඒ වගේම මේ කියන අපි බලාපොරොත්තු වෙන ආර්ථික දැක්ම ආර්ථික ඉදිරි ගමන කෙටි කාලයකින් අපිට යන්න බෑ. ඒ නිසා මොකද කරන්න අපි මේ සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් කෙටි කාලින් මධ්‍යකාලින් සහ දිගු කාලින වශයෙන් රසතුල ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ඒ සියලු දේ සඳහා දේශපාලන ස්ථාවරත්වය ඉතාම වැදගත්. ඒ නිසා මේ සියලු දේට වඩා ඉහළින් තියෙන දේශපාලන ස්ථාවරත්වය මොකද දේශපාලන ස්ථාවරත්වය තුලින් පමණයි අනෙකුත් සියලුම ප්‍රතිපත්තීන් සහ අනෙකුත් සියලුම ආදර්ශයන් සඳහා අවශ්‍ය වෙන නායකත්වයේ සහ බලය ලබා දෙන්නේ. ඒ නිසා ඒක ඉතාම වැදගත් වෙනවා. හොඳයි ආචාර්යතුමනි, මං හිතන්නේ අපි මේ ළඟට යොමු වීමට නියමිතව තිබෙන්නේ අපේ සාකච්ඡාවේ වැදගත්ම කොටස වෙත. මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩිම අවශ්‍යතාවයක් තිබෙන්නේ දැනුමැති පාර්ශ්වයන් විසින් පෙරට පැමිණ රටක් වශයෙන් නැවත යථාවත් වීම සඳහා අවශ්‍ය ඔවුන් සතු ඇති ප්‍රායෝගික උපාය මාර්ග යෝජනාවට ලක් කිරීම. ඉතින් එවැනි දැනුමැති පාර්ශ්වයක් වශයෙන් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්නට පවතින දේශපාලනික තත්ත්වය යථාවත් කිරීම සඳහා රටක් වශයෙන් අපට ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග. ඔව්, ඇත්තටම මම දැන් මම දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් මට නෑ, නමුත් මම මට දැනෙන විදිහට මම කියන්නම්. පොදුවේ මම කියන්නම් කෙටි කාලීන, මධ්‍ය කාලීන හෝ දිගු කාලීන නෙවෙයි මම පොදුවේ ප්‍රකාශ කරන්න. මොකද වර්තමාන ඇතිවීම තත්ත්වය හැම කෙනෙකුටම පැහැදිලි. ඒ නිසා දේශපාලන ස්ථාවරත්වය තමයි ප්‍රධාන ආධාරක වෙන්නේ. ඒ තුලින් වර්තමාන ජනාධිපතිවරයෙක් බිහි වෙලා තියෙනවා. නමුත් නැවතත් රට තුළ අර්බුදකාරී තත්ත්වයක් බිහි වෙන පවතින ඒ සමග දන්නේ ප්‍රධානම දේ තමයි ව්‍යවස්ථානුකූලව පොස් ලංකාවේ මැතිවරණයකින් ස්ථාවර රජ පිහිටවීම. ඒක තමයි ප්‍රධානම දේ. ඒක තමයි කෙටි කාලීන ක්‍රියාමාර්ගය. මොකද ස්ථාවර රජය නොමැති අවස්ථාවකදී අපිට ජාත්‍යන්තර මූල අරමුදු වලින් හෝ ලෝක බැංකුවෙන් හෝ සහනාධාර බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම ක්‍රියාත්මක කරන කිසිම ආර්ථික ප්‍රතිපත්තියක පළදායි අතින් ලැබෙන්නේ නැහැ මේ ආර්ථික මේ දේශපාලන ස්ථාවරත්වයක් රටට නැත්නම්. ඒ නිසා ඒක තමයි ප්‍රධානම දේ. ඊට අමතරව ඒ දේශපාලන ස්ථාවරත්වය සහ නව රජය බිහි කිරීමෙන් පසුව මම හිතන්නේ අපිට පුළුවන් නම් මේ ප්‍රශ්න වලින් මිදීම සඳහා සර්වපාක්ෂිකව ඇති කරන ලද ජාතික ආණ්ඩුවකට යන්න. මොකද ඒ තුලින් පුළුවන් මේ පක්ෂ අතර තියෙන හැලහැප්පිලි හැමදේම නැති කරගන්න. මොකද ඒ තුලින් පුළුවන් රටේ මේ කඩවැදුණු ආර්ථික යළිත් යම්කිසි මට්ටමක් දක්වා ඔසවා තබන්න. ඒ නිසා අවුරුදු 10ක හෝ ඒ වගේ කාල සීමාවක් සඳහා සර්වපාක්ෂික එකමුතුවක් තුළින් ජාතික ආණ්ඩුවක් බිහි කරලා ඒ තුළින් විශේෂඥ කමිටුවක් කරහා
සිදු කරනද දීර්ඝකාලීන ආර්ථික දැක්මකට අනුව රටගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ එතන ඒ හරහා වර්තමාන ඇතුළත මේ ප්‍රශ්නවලින් විශාල සංඛ්‍යාවකට අපිට විසඳුම් ලබා ගන්න පුළුවන් ඒතුලින් ලංකාව නැවතත් දකුණු ආසියාත් කලාපයේ තුන ඉතාම හොඳ රාජ්‍යයක් බවට පත් කිරීම හැකියාවක් තියෙනවා හොඳයි ආචාර්යතුමනි රටේ දේශපාලනික තත්ත්වය යථාවත් කිරීම සඳහා ඔබතුමන් සතු ඇති ක්‍රියාමාර්ගයේ ආකාරයෙන් වන විට ආර්ථික විශේෂඥයෙක් වශයෙන් අපි කැමැති ඔබතුමන්ගෙන් දැනගන්නට රටේ පවතින ආර්ථික තත්ත්වය යථාවත් කිරීම සඳහා ඔබතුමන් සතු ඇති කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග. ඔව් කෙටි කාලීන වශයෙන් ගත්තොත් ප්‍රධානම දේ තමයි ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණයගින් පැහැරීමක් සිදු වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් කෙටි කාලීන වශයෙන් අපි ඒ ණය ලබා දිය යුතු ණයගින් පාර්ශ්වයන් සමග සාකච්ඡා කර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන්න ඕන. ඒක ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ IMF World ලෝක බැංකුව වගේ විදේශ ජාත්‍යන්තර අරමුදල ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කළා මේ ඇතිවීමේ විනිමය අනුපාතික ගැටලුව විසඳවා ගැනීම සඳහා මැදිහත් වෙන්න ඕන. ඊට පස්සේ අපි මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් යොමු වීමේදී ප්‍රධාන වශයෙන් අපි සැලකිල්ල යොමු කරන්න අවශ්‍ය වෙන්නේ අපේ විනිමය විදේශ සංචිත ප්‍රමාණය ඉහළව ගන්න කොහොමද? ඒ වගේම අපේ නිෂ්පාදන ආර්ථිකය කොහොමද වර්ධනය කරන්නේ? ඒ වගේම නිෂ්පාදන ආර්ථික වර්ධනය කිරීමෙන් පසුව මේ නිෂ්පාදන ආර්ථිකය ගෝලීය අගය දාමයන් සමග අපි කියන ග්ලෝබල් වැලියු චේන් සමග සම්බන්ධ කරන්නේ කොහොමද? මොකද අපි දන්නවා වියට්නාමයේ බංග්ලාදේශයේ වැනි රටවල් ඔවුන්ගේ නිෂ්පාදන ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථිකය ගෝලීය අගය දාමයන් සමග සම්බන්ධ කරලා ඉතා විශාල වශයෙන් ඔවුන්ගේ අපනයන ඉහළ ලංවාගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් විශාල වශයෙන් සංචිත වලට හිමිකරු වෙලා තියෙන නමුත් ලංකාවේ තත්ත්වය දක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පිටිකාලෙන විසඳුම් ලබා ගැනීමෙන් අන්තරව මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕන ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ගැන කියන්න. මොකද ලංකාවේ තියෙන්නේ සේවා ආර්ථිකය වෙනකු නමුත් සේවා ආර්ථිකය තුලින් ආර්ථික ස්ථායීතාවය ඇති කර ගැනීම ඉතාම පහසුයි. මොකද සේවා ආර්ථිකය තුලින් විදේ සංචාරකයන් සහ විදේශ ප්‍රේෂණ මගින් තමයි අපේ සේවා ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම රැඳිලා තියෙන්නේ. නමුත් අපි ඒ තුලින් අත්මිදලා නිෂ්පාදන ආර්ථිකය කරා යන්න. මොකද නිෂ්පාදන ආර්ථිකය කරා ගියොත් පමණයි අපේ ආර්ථිකය ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකය ප්‍රමාණ ප්‍රමාණවත් දෙන මේ නිෂ්පාදන ආර්ථිකය අපි ගෝලීය අගය දාමයන් සමග සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම අපි අපනයන ප්‍රමාණය සීග්‍රයෙන් වර්ධනය කරන්න ඕනේ. ඒ වගේම අපි අපනයන කරන රටවල් ප්‍රමාණය වැඩි කරන්න විවිධාංගීකරණයක් ඇති කරන්න. ඒ වගේම රටවල් වල විවිධාංගීකරණයක් ඒ වගේම අපනයන කරන භාණ්ඩ සහ සේවාවල විවිධාංගීකරණයක් ඇති කරන්න. මේවා තමයි අපි මධ්‍යකාන් සහ දීර්ඝකාන් වශයෙන් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද ඊට අමතරව ශ්‍රී ලංකාව සේවා අංශයෙන් ශක්තිමත් කරන විදේශීය සංචාරකයන් පැමිණීම සඳහා අවශ්‍ය වන රට තුළ තියෙන ස්ථාවරභාවය දේශපාලන සහ සමාජීය ස්ථාවරභාවය ඇති කරන්න ඕන. ඒ වගේම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරන්න ඕන. මොකද අපි දැනට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය එන්නේ අපි කියන අන්ස්කිල් ලේබර් වලින්. නමුත් අපිට ස්කිල් ලේබර් වලින් අපිට ලබා ගන්න පුළුවන් වන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා අපි වෙනත් විදේශ රටවල් සමග මම හිතන්නේ අවුත්සා විමසුම් වලට යන්න පුළුවන්. ඒ වගේම අපි විදේශ වෙළඳාම පරාසය වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා විදේශ වෙළඳ ගිවිසුම් අපි දේපාර්ශ්වික බහුපාර්ශ්වික විදේශ වෙළඳ ගිවිසුම් ඇති කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ තුළින් අපිට මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. හොඳයි ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි අද දින අප සමග සාකච්ඡාවට සම්බන්ධ වූයේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන් පී රවීන්ද්‍ර දේශප්‍රිය. ආචාර්යතුමනි අපි විශ්වාස කරනවා ඔබතුමන්ගේ පුළුල් විග්‍රහය මත අපගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලනික තත්ත්වයට බලපෑ හේතු සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කිය. එසේනම් දැනුමැති පාර්ශ්වයක් ලෙස ආර්ථික විශේෂඥයෙකු ලෙස ඔබතුමන්ගේ මතය පළ කිරීමට අප සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබතුමාට අපගේ ස්තුතිය. ඔබමත් ස්තුතිවන්තයෙන් ඇත්තට මේ වගේ කාලීන වශයෙන් වැදගත් වන සාකච්ඡාවක් සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේ මම හිතනවා මේ අපේ සාකච්ඡාව තුළින් අපිට යම් තාක් දුරකට හෝ පුළුවන් වෙයි යම් දැනුමක් ලබා දෙන්න ශ්‍රී ලාංකිකයින් සඳහා වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදය සහ ඉන්න අත්මිදීම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. එසේනම් ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි අපේක්ෂා දල්වාගෙන අයුබෝවන්.